ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් අද ක්‍රිස්තු වර්ෂ 2016 වූ මැයි මස 9 වෙනි සඳුදා දිනේ. අද දින ඉරුදාව පෙරවරු 5:00 විනාඩි 55ට ඉර බැසීම පස්වරු 6:00 විනාඩි 19ට රාහු කාලය දිවා කාලයට පෙරවරු 7:00 විනාඩි 28 සිට පෙරවරු 9:00 විනාඩි 1 දක්වා පවතිනවා. රාහු කාලය රාත්‍රී කාලයට රාත්‍රී 7:00 විනාඩි 46 සිට රාත්‍රී 9:00 විනාඩි 13 දක්වා පවතින්නේ. අද දින මරුසිටන දිසාව වයඹ දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී ශුභ දිසා වශයෙන් දකුණු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය කුමන බාධක පැමිණියත් නිර්භීතව සහ අභීතව ඔබගේ අරමුණු ජය ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය සහ ආත්ම විශ්වාසය ඇතිවන දිනයක් වශයෙන් තමයි අද දින ඔබට පෙන්වුම් කරන්නේ. බුද්ධිමත්ව අන්‍යයන් සමග ගනුදෙනු කිරීම නිසා, වචන හුවමාරු නිසා සිදුවීමට යන බොහෝ පාඩු ඔබට වළක්වාගෙන ඒ ඔබගේ ජීවිතයේ වාසනාවකට පරිවර්තනය කරගත හැකිවන දිනයක් වෙනවා. කෙසේ නමුත් පමණට වඩා පරිබාහිර පුද්ගලයන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීමේදී නම් කල්පනාකාරීව වීම වැදගත් වෙනවා. හදිසියේ යෙදෙන ෂණික තීරණවලදී බොහෝ දුරට කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. කෙසේ නමුත් තැන්පත් ධනේ යහපත් වර්ධනයක් පෙන්වුම් කරන දිනයක් වශයෙන්ුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. පාදවල ඌෂ්ණාධික රෝග, ශීර්ෂකත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම යහපත් වෙනවා. වෘෂභ ලග්නය හිතට එකඟව විවෘතව අවංකව තීරණ ගන්නා දිනයක්. බොහෝ බුද්ධිමත්ව දුරදිග හිතා බලා ජීවිතයේ අනාගතය පිළිබඳව නව සැලසුමකට අනුව කටයුතු කරන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. තැන්පත් ධනේ යහපත් වර්ධනයක් පෙන්වුම් කළත් අනවශ්‍ය වියදම් තරමක් දුරට වැඩි දිනයක් නිසා හැකිතාක් දුරට කල්පනාකාරීව මිලමුදල් සම්බන්ධ ගනුදෙනුවල යෙදීම ඉතා වැදගත් වෙනවා. කෙසේ නමුත් ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධ තීරණවලදී ඔබ පමණට වඩා අවංක වීම නිසා රැවටි ලෙවලට හසු විය හැකියි. මේ නිසා කල්පනාකාරීව පරිබාහිර පුද්ගලයන් සමග කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකදී, විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් සමග කරන ගනුදෙනුවලදී කල්පනාකාරී වීම වැදගත් වෙනවා. මුත්‍රා ඌෂ්ණාධික රෝග තත්ත්වයන් පිළිබඳව තවදුරත් සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. මිතුන් ලග්නය කරන කියන කටයුතු වල යහපත්, බුද්ධිමත් වෙනස්කම් අපේක්ෂා කරන්නට පුළුවන් දිනයක්. කෙසේ නමුත් කරන සෑම කටයුත්තකදීම අනලස්ව සහ ධෛර්ය සම්පන්නව කටයුතු කරන ආකාරයක් ඔබගේ චරිතය තුළින් දිස්වෙනවා. සෑම කටයුත්තකින්ම උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ දැඩි අපේක්ෂා සහගත බව සාර්ථකත්වයට පත්වෙනවා. මේ අනුව ඔබ නියැලෙන අධ්‍යාපනික කටයුතු, ඒ වගේම ව්‍යාපාරිකමය කටයුතු තුළින් ඔබට විශේෂ ප්‍රතිඵල අත්පත් කරගත හැකි වෙන දිනයක්. එවැනි කටයුතු සැලසුම් කිරීමට, විශේෂයෙන්ම විදේශගත සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට, විදේශගත අධ්‍යාපනය සම්බන්ධ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සාර්ථකත්වයට පත් කර ගැනීමට යහපත් යෝග්‍ය දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්වුම් කරන්නේ. සෙම් රෝග 7 වෙනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම ඉතාමත් යහපත් වෙනවා. කටක ලග්නය අදහස්වල බුද්ධිමත් බව දුරදිග දක්නා නුවණ චරිතය තුළින් මොනවට කැපී පෙනෙන දිනයක්. තැන්පත් ධනේ යහපත් වර්ධනයක් ඇතිකර ගැනීමට ඔබ යොදන දැඩි උත්සාහය සහ උනන්දුව සාර්ථකත්වයට පත්වෙනවා. වෙනදාට වඩා ක්‍රියාශීලීව කටයුතු කරන දිනයක්. ඒ වගේම වෙනදාට වඩා කාර්ය බහුලත්වය පෙන්වුම් කරන දිනයක්. කෙසේ නමුත් ඔබ සෑම කටයුත්තක්ම අනලස්ව සහ ධෛර්ය සම්පන්නව කරන නිසා බොහෝ කටයුතු ඔබට ක්‍රමානුකූලව निराකරණය කරගන්නට, අවසන් කරගන්නට ඉඩකඩ ලැබෙන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්වුම් කරන්නේ. මේන ඔබගේ අධ්‍යාපනික අපේක්ෂාවන් සහ අරමුණු වලට යහපත් යෝග්‍ය දිනයක්. කෙසේ නමුත් අන්‍යයන් සමග කරන්නා වූ ගනුදෙනු වලදී අන්‍යයන්ගේ බහට නොරැවටි කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. කෙසේ නමුත් ආමාශයකත රෝග, ආහාර අජීර්ණ වීම පිළිබඳව තවදුරටත් සැලකිලිමත්ව කටයුතු කරන්නේ නම් අද දිනය ඔබට ඉතා යහපත් දිනයක් වෙනවා. සිංහ ලග්නය
ප්‍රඥාවන්තව බුද්ධිමත්ව අනාගතය පිළිබඳව සැලසුම් සහගතව තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි සිංහලග්න හිමි ඔබට අද දිනේ පෙන්වුම් කරන්නේ. යන ඕනෑම තැනක නායකත්වය මූලිකත්වයේ වගේම අන්‍යයන්ගේ බහට නම්‍යශීලීව කටයුතු කරන අන්‍යයන්ගේ දුක සහ සතුට තේරුම්ගෙන කටයුතු කිරීමට හැකිවන යහපත් දිනයක්. මෙන්න ඔබේ දෙන ඕනෑම කටයුත්තකින් යහපත් ප්‍රතිඵල වගේම නව හිතවතුන් හිතවතියන් දැන හඳුනාගත හැකිවන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්වුම් කරන්නේ. තැන්පත් ධනය යහපත් වර්ධනයක් පෙන්වුම් කරනවා. කෙසේ නමුත් ගෙදර දොර කටයුතු වලින් ඔබට අමතර මුදලක් වැය කිරීමට සිදුවන වගක් පෙන්වුම් කරනවා. නව ගේදුරු ඉඩකඩම් මිලදී ගැනීමට හෝ අලුත් වැඩියාවකට ඔබ අපේක්ෂා කරන්නේ නම් එම අරමුණු සාර්ථකත්වයට පත් වෙනවා. කෙසේ නමුත් හෘද රෝගී තත්ත්වකින් වගේම ලේධාතුවේ ඌෂ්ණාතික රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. කන්‍යා ලග්නය විරුද්ධ මතධරයන් සමග වුණත් ඉතාමත් බුද්ධිමත් ආකාරයට ගනුදෙනු කරන දිනයක්. අන්‍යයන්ගේ හොඳ හිත දිනා ගැනීමට ඔබ යොදන උපක්‍රම සාර්ථකත්වයට පත් වෙනවා. නම්‍යශීලීව අන්‍යයන් සමග සුහදව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනය විශේෂයෙන් පෙන්වුම් කරන්නේ. කෙසේ නමුත් ගමන් බිමන් න්‍යායමේදී අස්ථානගත වීම සිදුවිය හැකි නිසා හැකිතාක් දුරට අවම බඩු භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමට ඔබ අමතක කරන්නට එපා. ඥාතීන් සමග කරන්නා වූ ගනුදෙනුවලදී කල්පනාකාරීව බුද්ධිමත්ව ප්‍රවේසම් සහගතව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපනික ශාස්ත්‍රයේ විශේෂ වෙනස්කම් අපේක්ෂා කරන අයවලුන්ගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් වෙනවා. මෙනු ඔබ අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වන කුමන තරාතිරමක අයෙකුටත් ඔබට ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. බඩවැල් ආශ්‍රිතව ඇතිවන ඌෂ්ණාතික රෝග තත්ත්වයන්, මලබද්ධය, අර්ශස්වනි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම යහපත්. තුලා ලග්නය සමවර අදහස් අනුව කටයුතු කරන දිනයක්. පමණට වඩා අන්‍යයන් ඉදිරියේ නම්‍යශීලී වීමට යෑම නිසා ඇතැම් විට ඔබ නිවට නියාලු පුද්ගලිකයයි අන්‍යයන්ට හැඟීමේ වැඩි ඉඩකඩක් පෙන්වුම් කරනවා. කෙසේ නමුත් ඔබ ඔබගේ හැකියාවන් සහ දක්ෂතාවයන් උරගා බැලීමට ඔබගේ හැකියාව සහ දක්ෂතාවය අන්‍යයන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට යෝග්‍ය දිනයක්. මේ අනුව ඔබ ඉදිරිපත් වන ඕනෑම කටයුත්තකින් ඔබට යහපත් ජයග්‍රාහී බවක් වගේම අන්‍යයන් සමග මිත්‍රශීලීව ගනුදෙනු කිරීමේ හැකියාවක් පෙන්වුම් කරනවා. කෙසේ නමුත් ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධ තීරණවලදී ඉතාමත් කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබගේ හැකියාව සහ දක්ෂතාවය පෙන්වීමට ඔබ පමණට වඩා අත දිගහැර මිලමුදල් වියපැහැදම් කිරීමේදී නම් කල්පනාකාරී වීම වැදගත්. කෙසේ නමුත් යටිබඩ ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වකින් වගේම හර්නියාවෙන් රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. වෘශ්චික ලග්නය කරන කියන කටයුතුවලදී අන්‍යයන්ගේ සහයෝගය නොඅඩුව ඔබට ලැබෙන දිනයක්. අන්‍යයන් සමග ගනුදෙනු කිරීමේදී ඔබට වාසිසහගත තත්ත්වයක් අත්පත් වෙනවා. මේ අනුව හවුල් ව්‍යාපාරිකයන්ට ඉතාමත් යහපත් දිනයක්. දුරස්ථ ප්‍රදේශ සමග කරන්නා වූ වෙළඳ ව්‍යාපාරික ගනුදෙනු වලින් ඔබට බලාපොරොත්තු නොවු ආකාරයේ සුවිශේෂී වූ ලාභ අත්පත් වෙනවා. මේ අනුව ඔබ ඉදිරිපත් වන කටයුතු වලින් උසස් ප්‍රතිඵල නෙලාගත හැකි වෙන දිනයක්. විශේෂයෙන්ම අතරමැදි වෙළඳ ව්‍යාපාරිකයන්ට ඉතා යහපත්. බ්‍රෝකර් වරුන්ගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් වෙනවා. විදේශගත අරමුණු, විදේශගත අපේක්ෂාවන්ට අද දිනේ යහපත් දිනයක්. රැකියා ස්ථාන මාරුවීම් අපේක්ෂා කරන අයවලුන්ගේ අරමුණු සහ අපේක්ෂාවන්ගේ යහපත් ප්‍රතිඵලදායී තත්ත්වයක් පෙන්වුම් කරන දිනයක්. කෙසේ නමුත් ශීර්ෂගත රෝග, අක්ෂිගත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. ධනු ලග්නය රැකියාවට පරිබාහිරව කරන්නා වූ කටයුතු වලින් යහපත් ප්‍රතිඵල අත්පත් වෙන දිනයක්. මේ අනුව ඔබ රැකියාවට අමතරව කරන්නා වූ වෙනත් වෙළඳ ව්‍යාපාරික ගනුදෙනු ආදී නිරත වන්නකු නම් ඔබගේ අපේක්ෂිත අරමුණු සහ ඉලක්කයන් සාර්ථකත්වයට පත් වෙනවා. විදේශගත සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමට ඉතාමත් යෝග්‍ය දිනයක්. කෙසේ නමුත් මිලමුදල් වියපැහැදම් කිරීමේදී නම් ඔබ කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය වියදම් නොසිතූ නොවිරු ආකාරයට වැඩි බවක් පෙන්වුම් කරන නිසා හැකිතාක් දුරට මිලමුදල් වියපැහැදම් කිරීමේදී බුද්ධිමත්ව ප්‍රඥාවන්තව ගනුදෙනු කිරීම ඉතා යහපත් වෙනවා. ණයට මුදල් නොදිය යුතු දිනයක් අද දිනේ ඔබ. මේ නිසා කල්පනාකාරීව සහ ඥානාන්විතව ඔබ කටයුතු කරන්නේ නම් ඔබගේ අපේක්ෂිත අරමුණු සහ ඉලක්කයන්
ඔබට ජයගත හැකි වෙනවා. කෙසේ නමුත් පාදවල ඌෂ්ණාධික රෝග, බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව වගේම සමීහ රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම යහපත් වෙනවා. මකර ලග්නේ නායකත්වයේ මූලිකත්වයේ ප්‍රධානත්වයේ කරන කියන කටයුතු වලදී මැනවින් කැපී පෙනෙන දිනයක්. කෙසේ නමුත් පමණට වඩා කාර්යබහුල වීම නිසා ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු ඇතැම් විට අතපසු වීමේ වැඩි ඉඩකඩකුත් පෙන්눔 කරනවා. මේ නිසා අද දිනේ උදෑසන සිටම ඔබ ක්‍රමානුකූලව ඔබට කළ හැකි වැඩ ප්‍රමාණය පමණක් නිසි කාලසටහනකට අනුව නිසි ක්‍රමවේදයකට අනුව ඉටු කිරීමට අදහස් කරන්නේ නම් අද ඔබට යහපත් වගේම ප්‍රතිඵලදායී දිනයක් වන වගයි පෙන්눔 කරන්නේ. අධ්‍යාපනික ශාස්ත්‍රයේ නිරතවන ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක හෝ රැකියාවේ උසස් වීමක් අරමුණු කරගෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරතවන වැඩිහිටියෙකු නම් අද දින ඔබට ජයග්‍රාහී දිනයක්, අනාගත සැලසුම් සාර්ථක වන දිනයක්, තැන්පත් ධනයේ විශේෂ වර්ධනයක් අපේක්ෂා කළ හැකි නිසා අද දින තුළදී ඔබ වාසනාව උරගා බැලුවාට වරදක් වන්නේ නැහැ. කෙසේ නමුත් පාදවල රෝග තත්ත්වයන් වගේම නහර ගැට කැසීම් රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. කුම්භ ලග්නය ඉතාමත් අවංකව සහ බුද්ධිමත්ව ක්‍රියාශීලීව ජීවිතයේ අනාගතය පිළිබඳව නව තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි කුම්භ ලග්න හිමි ඔබට අද දිනේ පෙන්눔 කරන්නේ. අනාගතය පිළිබඳව නව සැලසුම් ඔබ ඉතාමත් නිවැරදි ආකාරයට ක්‍රියාවට නංවන දිනයක්. මේ අනුව ගේදුරු ඉඩකඩම් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමේ අපේක්ෂාවකින් ඔබ පසුවන්නේ නම් ඔබගේ අරමුණු ඔබ හිතුවටත් වඩා ඉතා උසස් ලෙසට සාර්ථකත්වයට පත්වෙනවා. අනාගතයේ සම්බන්ධ නව දැක්මකින් යුතුව කටයුතු කරන නිසා අනාගතය පිළිබඳව නව අදහස් ඇතුව කටයුතු කරන අයවලුන්ගේ අපේක්ෂාවන් සහ අරමුණු සාර්ථකත්වයට පත්වෙනවා. විවාහය, ආදරය, ප්‍රේමය සම්බන්ධ නව බලාපොරොත්තු සිත් තුළ සාර්ථකත්වයට පත්වෙනවා වගේම එය ක්‍රියාවෙන්ද ඉටුවෙන දිනයක් වෙනවා. මෙන ඔබගේ අනාගතය පිළිබඳව නව සැලසුම් යෙදීමට, රැකියාව සම්බන්ධ නව තීරණ ගැනීමට, ගෙදරදොර සම්බන්ධ නව කටයුතු ආරම්භ කිරීමට ඉතාමත් යෝග්‍ය දිනයක් අද දිනය. කෙසේ නමුත් පපුවේ සෙම් රෝග, හතිය ඇදුම වෙන තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් යහපත්. මීන ලග්නේ නිර්මාණශීලී කලාකාමී අදහස් සිත් තුළ තදින් ඇතිවෙන දිනයක්. වෙනදාට වඩා විනෝදයට තරමක් දුරට නැඹුරුයි ඔබ කටයුතු කරන්නේ. සිත් තුළ විවිධ අදහස් පහළ වෙනවා. ඇතැම් විට ලෞකික අරමුණු, ඇතැම් විට ලෝකෝත්තර අරමුණු. මේ අරමුණු දෙක ඔස්සේම ඔබ කටයුතු කරන ස්වභාවයක් අද දින තුළදී ඔබගේ චරිතය තුළින් මැනවින් කැපී පෙනෙනවා. කෙසේ නමුත් ඔබගේ ආගම දහම පිළිබඳව දැනුම අවබෝධය තවදුරත් ඔබට වැඩි දියුණු කරගත හැකි වෙන දිනයක්. ඒ වගේම ඔබගේ අධ්‍යාපනික කටයුතු, රැකියා කටයුතු වගේම වෙළඳ ව්‍යාපාරික මේ කටයුතු වල යහපත් ප්‍රගතියක්, දියුණුවක් ඇති කරගත හැකි වෙන දිනයක්. මේ අනුව සෑම අංශකින්ම ඔබට උසස් ප්‍රතිඵල, උසස් දක්ෂතා පෙන්විය හැකි දිනයක් නිසා ඔබ නිර්මාණශීලීව නියැලෙන ඕනෑම කටයුත්තකින් ඔබට උසස් ලෙසට සාර්ථකත්වයේ වගේම ප්‍රගතිය අත්පත් කරගත හැකි වෙන දිනයක්. කෙසේ නමුත් මානසික ආතතිය තරමක් දුරට වැඩි නිසා පමණට වඩා ප්‍රශ්න පිළිබඳව කල්පනා කිරීමෙන් වැළකීමටත් ඔබ සිහි තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.